Hello, හැමෝටම මොනිටින් අද තිෂානේ YouTube channel එකට අපි යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්නඔගලන් වෙනින් අද ගෙනල්ලා තියෙනවා ගොඩ දිනට මිස් වෙච්ච සුපිරි horror movie එකක්. මේකේ නම තමයි Jessie කියන්නේ. මේක රිලීස් වුණේ 2019 අවුරුද්දේදී. ඉතින් මේ movie එකේ story එක පැත්තර ගියොත් විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ story එක මුලින් හරි සරලව ගලාගෙන ඉස්සරහට ගියාට මැද හරියෙන් නිකන් පැටලෙන ගතියක් එනවා. ඒ කියන්නේ තේරෙන්නේ නැති ගතියක්. ඉතින් ඔයගලන්ටත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. හැබැයි අද movie එකේ video එක මං හදලා තියෙන්නේ හැමෝන්ටම තේරෙන විදියට. ඉතින් ඒක නිසා ඔයගලන්ට එහෙම පැටලෙන්නේ නැහැ. ඒත් ඔයගලන් මේක skip කර කර තනින් තනින් බලන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔයගලන්ටත් පැටලිලා මේ කතාව එපා වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔයගලන්ට හොඳටම වෙලා තියෙන වෙලාවක අද video එක full බලන්න කියලා තමයි මම ඔයගලන්ගෙන් request කරන්නේ. එහෙනම් ඉතින් ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ පාළය දෙන subscribe කියන button එක click කරලා අපිත් එක්ක දැන් උනත් එකතු වෙන්න. එහෙනම් ඉතින් තවත් කතා ඕනේ නැහැ. අපි යමු අපේ අද movie review එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. Film එක start වෙද්දිම අපිට පේන්නනම එක කාර් එකක් පාළු පාර්කින් යද්දී accident වෙනවා. එතනදී අපිට පේන්නන්නේ ඒක ඇතුළේ හිටපු අය මැරුණා කියලා තමයි. ඔන්න දැන් තමයි අපේ movie එක හරියටම start වෙන්නේ. මේ ඉන්නේ අద్భుත බලවේග තියෙන ගෙවල් වලට ගිහින් ඒවල අద్భుත බලවේග තියෙනවද නැද්ද කියලා බලන set එකක්. ඇත්තට මේක තමයි ගොඩන්ගේ වෘතිය. දැන් මේ කට්ටිය යන්නේ වික්ටෝරියා හවුස් කියන ගියොත් ආයෙත් එන්න බෑ කියන අద్భుත නිවසක් හොයාගෙන. මේගොල්ලන් ඉතින් ඒ ගෙදරට යන්නේ ඇත්තටම ඒ හොල්මන් ඉන්නවද නැද්ද කියලා හොයලා බලන්න. කොහොමද ඔය යන ගමන අතරතුර ඒ පැත්තරම යන තරුණ ගෑනු කෙනෙක්ව මේ කට්ටියට හම්බ වෙනවා. ඉතින් මේ කට්ටිය ඒගොල්ලන් කරන රාජකාරිය ගැන එයාට කියලා ඒ ගේ තියෙන තැන එයාගෙන් ඇහුවමයි මේගොල්ලන් දැනගන්නේ ඒ ගෙදර එයාගේ කියලා. ඉතින් එයාගේ නම සමීරා. එයා දැන් මෙහෙට ඇවිත් තියෙන්නේ ජර්මනි වල ඉඳලා. ඒ කියන්නේ එයාගේ ගෙදර විකුණන්න තමයි එයා ආයෙත් මෙහෙට ඇවිත් තියෙන්නේ. මොකද ඇත්තටම මේ ගෙදර හිටපු සමීරගේ සහෝදරියෝ දෙන්නම මැරිලා තියෙනවා. ඊට පස්සේ ඉඳලා මේ ගමේ මිනිස්සු ඒ ගෙදර හොල්මන් තියනවා කියලාලු කියන්නේ. දැන් මේ සමීර කියන්නේ ඔගලන් අద్భుත ආත්ම ඉන්නවද කියලා හොයන අය නිසා ඒ ගෙදර හොල්මන් නැහැ කියලා ඔප්පු කරලා දෙන්න. ඒතකොට ඉක්මනටම ගේ විකුණ ගන්නත් පුළුවන්. ඒත් ඒ ගෙදර ඇත්තටම හොල්මන් ඉන්නවා කියලා තහවුරු වුණොත් ඒකටත් මොකක් හරි පිළියමක් දෙන්න කියලා තමයි සමීර මේ කට්ටියට කියන්නේ. ඊළඟ මේ කට්ටිය සමීරට උදව් කරන්න කැමති වෙලා එයත් එක්ක වික්ටෝරියා හවුස් එක තියෙන දැන්ට එනවා. මේ වෙනකොට ඒ ගෙදරත් එක්කම වත්තත් ගොඩක් සවුත්තු වෙලයි තියෙන්නේ. ඉතින් මේ කට්ටිය භූතාත්ම ඉන්නවද කියලා බලන්න ඒගොල්ලන් ගාව තියෙන ඩිවයිස් වලින්. ඇත්තටම මේ කට්ටිය එක එක පූජා යන්ත්‍ර මන්ත්‍ර කරන කට්ටියක් නෙමෙයි. දැන් මේ කට්ටිය ඒගොල්ලන්ගේ වැඩ පටන් ගන්නවා. ඒත් එක්කම මේ තමයි ඒගොල්ලන්ගේ නවවෙනි ඉන්වෙස්ටිගේෂන් එක. මොකද මේගොල්ලන් මීට කලිනුත් මේ වගේ දේවල් කරලා තියෙනවා. ඒ වගේ මේ කට්ටිය මේ හැම දෙයක්ම තව කෙනෙක්ට පෙන්නලා ඔප්පු කරන්න පුළුවන් විදියට හැම දෙයක්ම වගේ වීඩියෝත් කරනවා. කොහමරි මේ කට්ටිය එහෙ එළියෙන් පටන් ගත්ත වැඩේ සාර්ථකව ඉවර කරලා ගේ ඇතුළට යනවා එහෙ ආත්ම ඉන්නවද කියලා පරීක්ෂා කරන්න. මොන වුණත් ගේ ඇතුළට ගිය ගමන් මේගොල්ලන්ට තේරෙනවා එහෙ කවුරුම හරි ඉන්නවා කියලා. මොකද එහෙ තැනින් තැන ලේ වගේ දේවල් තියෙනවත් එක්කම සමහර තැන්වල දූවිල්ලක්වත් පේන්නේ නැහැ. ඇත්තනම දැන් මේ කාටිය මේ ගේ ඇතුළට ඇවිත් තියෙන අවුරුදු කීපයකට පස්සේ ටිකින් අద్భుත විදියට දේවල් කීපයක්ම සිදු වෙනවත් එක්කම මේගොල්ලන් යනවා මෙහි උඩ තට්ටුවේ වහලා තියෙන කාමරයකට. ඒකෙත් කවුරු හරි භයානක විදියට චිත්‍ර ඇඳලා තියෙනා වගේම එතනිනුත් හරියටම අద్భుත ආත්මයක් ඉන්නවා කියලා මේගොල්ලන්ගේ ඩිවයිස් වලට අහුනේ නැති නිසා මේ කාටිය එතනින් එළියට එනවා. ඊට පස්සේ එක පාරට මේ කාමරේ දොර වැහෙනවත් එක්කම මේගොල්ලන්ගේ ඩිවයිස් වල පෙන්නනවා ඒ කාමරය ඇතුලේ මොකක්ම හරි ශක්තියක් තියෙනවා කියලා. ඊළඟ මේගොල්ලන් කොමාරි ආයෙත් ඒක අරගෙන ඒක ඇතුළට යනවා. ඒත් දැන් එහි ඇතුළ කලින්ට වඩා වෙනස් වෙලයි තියෙන්නේ. ඒත් එක්ක මේගොල්ලන් එහි ජනේලකින් දකින්නවා කලින් එළියේ තිබුණ පූල් එකේ කවුරුත් හිටියේ නැති වුණත් දැන් කවුරුම හරි අద్భుත පෙනුමක් තියෙන කෙනෙක් එතන ඉන්නවා කියලා. ඒ වගේම එක පාරට ආයෙමත් දොර වැහෙනවා. දැන් මේගොල්ලන්ට හොඳටම තේරෙනවා එහි ඇතුළේ තව කවුරු හරි ඉන්නවා කියලා. කොමාරි ටික වෙලාවකට පස්සේ ආයෙමත් මේ දොර ඇරෙනවා. එළදි මේ කට්ටිය දකින්නවා එතන ඇතුලේ මේ කට්ටියගේ නොවන පිටස්තර කෙනෙක්ගේ අඩිසලකුණු වගේක් තියෙනවා කියලා. දැන් මේගොල්ලන් හොඳටම බය වෙලා පහළට එද්දී එහි ටීවී එක ඔන් වෙලයි තියෙන්නේ. ඒත් එක්ක මෙතන වීඩියෝ කරන කොල්ලගේ කැම් එකට හරිම අద్భుත පෙනුමක් තියෙන කෙනෙක්ව අහුවෙලා එයා ඒක අනිත් කට්ටියටත් පෙන්නනවා. දැන් මේගොල්ලොත් හොඳටම බය වෙනවා. ඒත් එක්ක මෙතන දෙන ටීවී එකෙන් මේ ගෙදර ජීවත් වෙච්ච අයගේ කතාව මේගොල්ලන්ට පෙන්නනවා. ඉතින් මේ ඉන්නේ අක්කයි නංගි. අක්කගේ නම ජේසී. දැන් ජේසී එළියට යනවා කාර් එක ඇතුලේ තියෙන එයාගේ හෑන්ඩ් බෑග් එක ගේන්න. එතනදී එයා දකිනවා එයාගේ නාංගි එද්දී කාර් එකේ ෂටර්ස් වහලා නැති නිසා කවුරු හරි හෑන්ඩ් බෑග් එක හොරගම් කරලා කියලා. ඊට පස්සේ ජේසී එයාගේ නාංගිලත් බයිනවා. මොකද ඒකේ තමයි එයාගේ ID එකයි ඩ්‍රයිවිං ලයිසෙන්ස් තිබිලා තියෙන්නේ. ඊළඟ කොමාරි මේගොල්ලන් එනවා වික්ටෝරියා හවුස් එකට. එළදී ජේසීගේ නාංගි එයාගෙන් අහනවා මේ කාගේ ගෙදරද කියලා. එතකොට ජේසී කියනවා අනේ මේක අපේ ගෙදර නෙමෙයි කියලා. ඒත් මේ ජේසීගේ නාංගි කියන්නේ ඒක ඒගොල්ලන්ගේ ගෙදර නෙමෙයි, ඒ වගේම එයාගේ නම එමිත් නෙමෙයි කියලා. හැබැයි මේ ජේසී ගෙදර දොර අරින්නේ තව මිනිස්සෙක්ව ගෙනල්ලා.
ඒ කියන්නේ ගෙදර දොරේ ලොක් එක කඩලා තමයි මේගොල්ලන් ගෙදරට ඇතුල් වෙන්නේ. ඒ කොහොම වුණත් අපිට බැලූ බැලමට පේන්නේ මේ ජෙසීගේ නංගි වෙච්ච එමීට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලයි. මොකද එයාට යාගේ කාමරේ තියෙන තැනත් හොයාගන්න බෑ. දැන් දවස් දෙකක් ගත වෙලා ජෙසී ඉතින් එයාගේ නැති වෙච්ච හෑන්ඩ් බෑග් එක හොයාගන්න දවස් දෙකකට කලින් පොලිසිය පැමිණිල්ලකුත් දාලා. ඒත් ඒගොල්ලන් හොයාගෙන කියලා ඒක මේගොල්ලන්ට දැනුම් දීමක්වත් කරලා නැහැ. හැබැයි ඒ කොහොම වුණත් එදා මෙහෙට පොලිසි ඉන්ස්පෙක්ටර් කෙනෙක් එනවා. බැරි නම් එයා ජෙසීගේ නැති වෙච්ච හෑන්ඩ් බෑග් එක හොයාගෙන. කොමරි ඒ වෙලාවේදී මේ ඉන්ස්පෙක්ටර් ජෙසීගෙන් වතුර එකක් ඉල්ලනවා බොන්න කියලා. ටික වෙලාවකින් ජෙසී වතුර එකක් අරන් එනවා. ඔයලාදී ජෙසී වයි යගේ නංගේ වයි දැකලා මේ ඉන්ස්පෙක්ටර් ටික කලබල වෙනවා කියලා අපිට පෙන්නනවා. ඊළඟට ඉන්ස්පෙක්ටර් ජෙසීට හෑන්ඩ් බෑග් එක දුන්නම එයා කියනවා ඒක යාගේක නෙමෙයි කියලා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා ජීප් එක ඇතුලෙන් තව හෑන්ඩ් බෑග් එකක් ගෙනල්ලා එයාට දෙනවා ඒකද කියලා බලන්න කියලා. ඊළඟට ජෙසී ගොඩක් සතුටින් කියනවා "Thank you sir. මොකද මේක තමයි මගේ බෑග් එක" කියලා. ඒත් මේ ඉන්ස්පෙක්ටර් මොකක් හරි අවුලක ඉන්නේ කියලායි අපිට බැලූ බැලමටම පේන්නේ. කොමරි එතනදී මොකක් හරි උදව්වක් අවශ්‍ය වුණොත් එයාට කතා කරන්න කියලා මේ ඉන්ස්පෙක්ටර්ගේ කාඩ් එකත් මෙගොල්ලන්ට දීලා යන්නේ. ඊළඟට එදා රෑ ජෙසියාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙච්ච රාජීව්ට කතා කරනවා. ඒත් එතන අපිට ඒගොල්ලන් කතා කරපු දේ මොකද්ද කියලා පෙන්වෙන්නේ නැතත් ඒ කෝල් එකෙන් පස්සේ ජෙසී ගොඩ කවුලෙනු ඉන්නේ. කොමරි ඊළඟ දවසේ උදේ ජෙසීට රාජීව්ගෙන් කෝල් එකක් එනවා. කොමරි ඒ වෙලාවේදී රාජීව් ජෙසීගෙන් සමාව ගන්නවා කලින් දවසේ රෑ එයාට කතා කරපු විදිහට. රාජීව් කියන්නේ එයා කලින් දවසේ රෑ ටිකක් ඩ්‍රින්ක්ස් අරන් හිටපු නිසායි එහෙම කතා කරේ කියලා. ඉතින් ජෙසීත් එයාට සමාව දෙනවා වගේම රාජීව් කියනවා එමිව පෙන්නන්න හොඳ ડોක්ටර් කෙනෙක්ව හම්බුණා අපි එයාට එමිව පෙන්නමු කියලා. ඊළඟ මේ දෙන්නම එකතු වෙලා එමිවේ ડોක්ටර්ට පෙන්නනවා. ජෙසී ඒ වෙලාවේදී කියන්නේ එමිට මේ වෙනකොට අවුරුදු 25ක් වුණත් එයාට අවුරුදු 18 ඉඳන් එයාගේ වයස එන්න එන්නම අඩු වුණා කියලා. ඒ කියන්නේ එයා ශාරීරික වගේම මානසිකව එන්න එන්න පොඩි ළමෙක් බවට පත් වෙනවා කියලායි ජෙසී කියන්නේ. ඒත් මේ ડોක්ටර් එමිගේ ටෙස්ට් වගේක් කරලා කියන්නේ එමිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයලා දිදි මේ ડોක්ටර්ගෙනුත් කිසිම වැඩක් නැහැ කියලා ජෙසියාගේ නංගිව තරන් ගෙදරට එනවා. දැන් ජෙසී ඉතින් ආයෙම ડોක්ටර්ස්ලව බලබල ඉද්දි එයාගේ නංගියාට කතා කරනවා. ඒක නිසා ජෙසී යනව එයාව බලන්න. හැබැයි එමි කියන්නේ එයා කතා කරේ නැහැ කියලා. ඒ වගේම එයාගේ පෙනුමක් ටිකක් වෙනස් වෙලායි තියෙන්නේ. ඔයලා දිදි ජෙසී එයාගේ නංගිගේ බැනුම් අහගෙන ඉන්න බැරි කමට එයාගේ කාමරයටම එනවා. එළදී එයා දකින්නවා එයාගේ ලැප්ටොප් එක දැන් තියෙන්නේ කලින් තිබ්බ තැන නෙමෙයි. අනිත් එක එතන දින පුටුවත් කවුරුත් නැතුවම ඉබේම එක දිගට පැද්දෙනවා. ඒත් එක්කම එමි කෑ ගහලා උදව් ඉල්ලන සාද්දේ මේ ජෙසීට ඇහිලා එයා එයාගේ නංගේ කාමරයට ගියාම එයා හොඳටම බය වෙලා ඉන්නේ. එයා ඒ වෙලාවේදී කියනවා ඇඳයට කවුද ඉන්නවා මට හොඳටම බයයි කියලා. දැන් ජෙසී ටිකක් බය වෙලා ඉන්නේ. ඒත් ජෙසී පොල්ලකුත් අරගෙන ඇඳයට කවුද ඉන්නේ කියලා බලනවා. එළිදී ඇඳ යටත් ඉන්න එයාගේ නංගිම තමයි. ඒත් එක්කම එයා කියනවා ඇඳ උඩ කවුද ඉන්නවා කියලා. දැන් ජෙසීට හිතාගන්න බෑ මේ මොනවද වෙන්නේ කියලා. මොකද කලින් එයාගේ නංගි තමයි ඇඳ උඩ හිටියේ. ඒත් දැන් එයා පහළ. එතකොට ඇත්තටම කවුද ඇඳ උඩ ඉන්නේ කියලා ජෙසී බැලුවම එතන කවුරුවත්ම නැහැ. හැබැයි එකපාරටම ජෙසීගේ නංගි නොවන වෙන කෙනෙක් ජෙසී වැදලා ඇඳ යටට ගන්නවා. ඒත් එක හීනයක් කියලායි අපිට පෙන්නන්නේ. හැබැයි ඇත්තටම මේ දේ වෙලා තියෙනවා කියලාත් අපිට පේනවා. මොකද ජෙසීගේ කකුලේ අත්පාරකුත් තියෙනවා. කොහොමද මේ සිදුවීම් ජෙසී රාජීවටත් කියනවා. ඊළඟ කාලෙකින් මේ අක්කයි නංගි එළියට ගිහිල්ලා විනෝදුනේත් නැති නිසා මේ දෙන්න ටිකක් එළියට ගිහින් විනෝද වෙලා සතුටින් ආයෙමත් ගෙදරට එනවා. කොමරි එදා රෑ ජෙසී රෑ කෑම ගන්න එන්න කියන්නේ එයාගේ නංගිගේ කාමරයට ගියාම එයා දකින්න එයාගේ නංගි භයානක චිත්‍ර වගේක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ එදා ජෙසී එයාගේ නංගිට කියනවා ආයේ ඒ වගේ චිත්‍ර ඇඳලා නම් මට අහුවෙන්නවත් එපා කියලා. කොමරි ওই කතාවට මේ එමීට ගොඩක් කේන්ති ගිහිල්ලා එයා එතනින් එහෙම යනවා. කොමරි දැන් ටික වෙලාවක් තිස්සේ එමි පේන නැති නිසා ජෙසී යනවා එමිව බලන්න. ඒත් එයා පේන්නේ නැහැ. ඒ වගේම එයාගේ කාමරේ තවත් භයානක චිත්‍ර ඇඳලා තියෙනවා ජෙසී දකිනවා. ඔතන ජෙසී තවත් බය වෙලා එයාගේ නංගිව දිගටම හොයද්දි එයාගේ නංගිව එයාට හම්බෙනවා බාත්ටබ් එකේ ගිලිලා ඉඳලා. කොමරි ඒ වෙලාවේදී ජෙසීයාව බේරගෙන කාමරයට ගෙනල්ලා නිදි කරවනවා. දැන් මේ ජෙසී එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව කල්පනා කරනවා මේකට මොකද කරන්න කියලා. ඉතින් මේගොල්ලන් තව ડોක්ටර් කෙනෙක්ව ගේනවා එමීට ට්‍රීට්මන්ට් කරන්න. ඒත් ඒ ડોක්ටර් එමීගේ රූම් එකට ගිහිල්ලා වැඩි වෙලාවක් යන්න කලින් එළියට එන්නේ ගොඩක් බය වෙලා. එයා දැන් මේගොල්ලන්ට කියන්නේ එමීට තියෙන මානසික ප්‍රශ්නයක් නෙමෙයි, එයාට තියෙන යම්කිසි අඳුරු ආත්මයක බලපෑමක් කියලා. ඉතින් ඕක කියලා ડોක්ටර්ගෙන් යන්න හැදුවත් එමී ඇවිත් ડોක්ටර්ට ඊළඟ දවසේ ගෙදරින් එළියට යන්න එපා කියලා අනුතුරු ඇඟවීමකුත් කරනවා. කොමර වේලාවේදී රාජීව්ට යන්න වෙනවයි ડોක්ටර්ව ගෙදරින් දාන්න. මොකද යා හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් රාජීව් ජෙසීට කියනවා ඔයා බය වෙන්නේ නැතුව ඔයාගේ නංගිවත් බලාගෙන ඉන්න මම පුළුවන් ඉක්මනටම ආයෙත් එනවා කියලා. කොමර එදා රෑත් මේ ජෙසීට භයානක සිදුවීම් කීපයකට මූණ දෙන්න වෙනවා.
ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ එදා රෑ එමි අතුරුදහන් වෙලා එයාව හොයන්න මේ ජෙසි යද්දී. හැබැයි ඒවත් ඇවිල්ලා තවත් එක හීනයක්. මොකද එමි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒත් එක්කම රාජීව්ත් ඇවිල්ලා කොමර ඊළඟ දවසේ උදේ මේ දෙන්න මේ උන සිදුවීම් ගැන වැඩි විස්තර කතා කර කර ඉද්දී එහෙට කලින් ආපු ඉන්ස්පෙක්ට් එනවා. එයා ඉතින් මෙගොල්ලන්ගෙන් අහනවා කලින් දවසේ මනෝවෛද්‍යවරියක් මෙහෙට ආව නේද කියලා. එතකොට මෙගොල්ලන් ඔව් කියනවා. බැලින්නම් ඒ ආපු ඩොක්ටර් මේ දවසේම උදේ කාර් ඇක්සිඩන්ට් එකකින් මැරිලා. දැන් මෙගොල්ලන් තවත් බය වෙනවා. ඒත් මෙගොල්ලන් වැඩි විස්තර මේ ඉන්ස්පෙක්ටර්ට කියන්න යන්නේ නැහැ. ඉතින් එයාත් යනවා උදව්වක් අවශ්‍ය වුණොත් අනිවාර්යයෙන්ම යාට කතා කරන්න කියලා. දැන් මේ රාජීව්ත් කියන්නේ අපිට ඩොක්ටර්ස් ලැබ හරියන්නේ නැහැ. කට්ටඩියෙක්ව තමයි යෝනි කියලා. ඒත් එක්කම රාජීව් ජෙසීට කියනවා ඔය හැමදේම අමතක වෙලා යන්න මට තේ එකක් හදන් එන්නකෝ කියලා. ඔයලදී ජෙසි කිචන් එකට යනවා තේ එකක් හදන්න කියලා. ඒ ගමන් ජෙසි එයාට අවශ්‍ය දේවල් ටිකක් ගන්න ෆ්‍රිජ් එක අරිද්දි ඒක ඇතුළේ එමි ඉන්නවා. හැබැයි එයාගේ පෙනුම හරිම භයානක විදියට වෙනස් වෙලායි තියෙන්නේ. කොමර ඔය වෙලාවේදී ජෙසි කෑ ගහන සාද්දේ ඇහිලා රාජීව්ට එයාත් එතනට ඇවිල්ලා ජෙසිගේ කතාව අහලා ෆ්‍රිජ් එක ඇරලා බලනවා. ඒත් එතන දැන් කවුරුවත්ම නැහැ. හැබැයි ටික වෙලාවකින් එමිගේ රූම් එකෙන් ආයමත් සාද්දයක් ඇවිත් මේ දෙන්නම එහෙට යනවා. එලදී එමි අඬ තමයි ඉන්නේ කවුරු තියාගාවට එන්නේ නැහැ හැමෝම යාට බයයි කියලා. එතකොටම ජෙසි අනේ එහෙම නැහැ කියලා එයාගේ ළඟට යනවා. වෙලාදී ජෙසි රාජීව් දකිනවා එයා ඇත්තටම රඟපෑමක් තමයි කරන්න තියෙන්නේ කියලා. මොකද තාමත් එමිගේ පෙනුම හරිම අද්භූතයි. කොමර ඔතනදී මෙගොල්ලන්ට පුළුවන් වෙනවා එමිව කාමරය ඇතුලේ ලොක් කරලා තියන්න. ඊළඟට මේ දෙන්න යනවා එමිගේ ඇඟේ ඉන්න යක්ෂ ආත්මය අයින් කරන්න උදව් ගන්න කියලා කට්ටඩියෙක්ගේ ළඟට. එතනදී මේ දෙන්න ඒගොල්ලන්ගේ ප්‍රශ්නය යාට කිව්වම ඒ කට්ටඩියා වික්ටෝරියා හවුස් එකට මෙගොල්ලන් එක්ක එනවා එමිව බලන්න. එතනදී එමි මේ කට්ටඩියටත් ඇටෑක් කරන්න ආවත් ඒක ලේසි වෙන්නේ නැහැ. මොකද මේ කට්ටඩියා හොඳ වැඩකාරයෙක්. එයා ඉතින් එමිව මෙල්ල කරලා තියලා රාජීව්ට දේවල් වගේ ලෑස්ති කරන්න කියනවා මේ වැඩේ ඉවරයක් කරලා දාන්න. ඊළඟ රාජීව් අවශ්‍ය දේවල් ලෑස්ති කරනවා. එරදි මේ කට්ටඩිය රාජීව්ට කියනවා මං කිව්වම මේ බෙල් එක ගහන්න. එතකොට මෙතන යම්කිසි සංඛ්‍යාතයක් හැදෙනවා. ඒ වෙලාවට මෙතන තියෙන ශක්තියින් වලට ආපහු හැරිලා යන්න වෙනවා කියලයි එයා කියන්නේ. දැන් කොමරි මෙගොල්ලන්ගේ වැඩේ කරන්න පටන් ගන්නවා. ඒකට එමිවයි ජෙසිවයි යොදා ගන්නවා. හැබැයි මේ වෙලාවේදී රාජීව් ගැට ගහන්නේ ජෙසිව. දැන් ජෙසිත් බලනවා මේ මොකද මේ කියලා. ටිකින් කට්ටඩිය ජෙසිට කියනවා මේ ඉන්නේ එමි නෙමෙයි. මේ ඉන්නේ වෙන කෙනෙක්. ඇත්තටම ඔයා මායාවක හිර වෙලා ඉන්නේ කියලා කට්ටඩිය ජෙසිට කියනවා. ඒත් ජෙසි එක පිළිගන්නේ නැති නිසා කට්ටඩිය ජෙසිට මන්තරයක් කියලා ඊළඟට ආයෙමත් එයාට කියනවා එමි දිහා බලන්න කියලා. එතකොට එතන ඉන්නේ කලින් හිටපු එමි නෙමෙයි. එතන ඉන්නේ ජෙසිමයි. ඒත් එක්කම කට්ටඩිය එක සීන් එකක් මෙගොල්ලන්ට මායාවකින් වගේ පෙන්වනවා. ඒ පෙන්වන්නේ ෆිල්ම් එකේ ස්ටාර්ට් වෙද්දිම අපිට පෙන්වපු ඇක්සිඩන්ට් එක. ඇත්තටම මේ ඇක්සිඩන්ට් එකෙන් තමයි ජෙසි මැරලා තියෙන්නේ. ඊළඟට ජෙසිගේ ආත්මේ මේ ඉන්න ගෑනු ළමයට ඇතුල් වෙලායි තියෙන්නේ. ඒත් ජෙසි ඒවටකන් දන්නේ නැහැ එයා මැරිලා කියලා. දැන් මේ කට්ටඩිය ජෙසිගේ ආත්මයට කියනවා මේ ශරීරෙන් ඈත් වෙලා යනවා කියලා. ඒත් එයා ඒකට කැමති වෙන්නේ නැහැ. ඔන්න ඔය වෙලාවේදී මේ කට්ටඩිය රාජීව් එක්ක එකතු වෙලා මේ ජෙසිගේ ආත්මේ කොමරි එලවල දානවා. එතනින් පස්සේ මේ ටීවී එකේ පෙන්නපු සීන් එක ඉවර වෙලා ටීවී එකත් ඕෆ් වෙනවා. දැන් මෙගොල්ලන්ට මේ කතාව ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ජෙසි කියලා පෙන්නපු කෙනා ජෙසි නෙමෙයි නා, ඇත්තම ජෙසි කවුද? ඒත් එක්කම එමීට මොකද උනේ? අන්න ඒ වගේ ප්‍රශ්න දැන් මෙන්න මේ කට්ටියට තියෙනවා. හැබැයි මේ කට්ටියට මතක් වෙනවා අර ඉන්ස්පෙක්ටර් කාඩ් එකක් දීලා ගිය නිසා ඒ කාඩ් එක හොයාගත්තොත් ඉන්ස්පෙක්ටර්ගෙන් මොන හරි දැනගන්න පුළුවන් කියලා. කොමරි මෙගොල්ලන්ට ඉන්ස්පෙක්ටර්ගේ කාඩ් එකත් හම්බෙනවා. ඊට පස්සේ මේ කට්ටිය ඉන්ස්පෙක්ටර්ට කතා කරලා කියනවා අපි භූතාත්ම සම්බන්ධයෙන් පරීක්ෂණ කරන කට්ටියක්. අපි මේ වෙනකොට ඉන්නේ වික්ටෝරියා හවුස් එකේ. ඉතින් අපිට දේවල් කීපයක් සම්බන්ධයෙන් දැනගන්න ඉන්ස්පෙක්ටර්ගෙන් උදව් ඕනේ කියන මෙගොල්ලන් කියද්දී ඉන්ස්පෙක්ටර් කියන්නේ පුළුවන් ඉක්මනටම ඔහෙන් යන්න, ඔහි ඉන්න එක භයානකයි කියලා. ඒත් මේගොල්ලන් ඉන්ස්පෙක්ටර්ට කියන්නේ අපි මේ ප්‍රශ්නේ විසඳලා මිසක් මෙහෙන් යන්නේ නැහැ. ඒක නිසා අපිට උදව් කරන්න කියලා. ඊළඟට ඉන්ස්පෙක්ටර් කියනවා හරි මම විනාඩි 10න් එන්නම් කියලා. කොමර ටික වෙලාවකින් ඉන්ස්පෙක්ටර් මෙහෙට එනවත් එක්කම මේගොල්ලන් ඉන්ස්පෙක්ටර්ට මේගොල්ලන් ටීවී එකෙන් දැකපු මේගොල්ලන් දන්න කතාව කියලා ඇත්තටම ජෙසි කියන්නේ කවුද? ඒත් එක්කම එමීට මොකද උනේ කියලා මේගොල්ලන් ඉන්ස්පෙක්ටර්ගෙන් අහනවා. ඒතර ඉන්ස්පෙක්ටර් කියනවා හරි මම කතාව කියන්න. හැබැයි කතාව අහපු ගමන් මෙහෙන් යන්න ඕනේ කියලා. ඉතින් මේගොල්ලනොත් ඒකට කැමති වෙනවා. දැන් ඉතින් මේ ඉන්ස්පෙක්ටර් කතාව කියන්න ගන්නවා. ඔගලන්ට ඉතින් මතක ඇතිනේ අර කට්ටඩියගේ මාර්ගයෙන් ජෙසිගේ ආත්ම එලවල දැම්මා. දැන් මේ පෙන්නන්නේ දවසට පස්සේ දවසේ සිදුවීම. දැන් මේගොල්ලන් ඉන්නේ වික්ටෝරියා හවුස් එකේ නෙමෙයි වෙන තැනක. අපිට ඉතින් මෙච්චර වෙලා ජෙසි කියලා එක ගෑනු ළමෙක්ව පෙන්නුවානේ. ඒත් ඇත්තටම එයා නෙමෙයි ජෙසි. එයාගේ නම ශ්‍රුති. එයාගේ ඇඟේ ජෙසිගේ ආත්ම හිටපු නිසායි කලින් එයා ජෙසි වගේ හැසිරුණේ. මේ වෙනකොට එයා පියවිසිහට ඇවිල්ලායි තියෙන්නේ. ඒත් එක්කම එයා එයාගේ නංගිට කියන්නේ අම්රිතා කියලා. මොකද එයාගේ ඇත්තම නම අම්රිතා. ඉතින් කලින් ශෘතිගේ ඇඟට ජෙසිගේ ආත්මේ වැහිලා තිබ්බ නිසායි අම්රිතා කියන ගෑනු ළමයට එමි කියන ජෙසිගේ නංගි විදිහට එයා සැලකුවෙත්.
ඒත් එක්කම මේ ශෘති එයාගේ නංගී ඇවිල්ලා නියුන් සහෝදරියෝ දැන් මේ ඉන්ස්පෙක්ටර් වෙච්ච කිසි දෙයක් මතක නැති මේ ශෘතියට හැමදේම පැහැදිලි කරනවා. ඇත්තට මේ වෙන දේවල් මුලින්ම තේරලා තියෙන මේ ඉන්ස්පෙක්ටර්ට. ඒ කියන්නේ එක දවසක් ඉන්ස්පෙක්ටර් සුපුරුදු පරිදි පොලිස් ස්ටේෂන් එකට ගිහිල්ලා ඒ දවසේ තව ඔෆිසර් කෙනෙක් හෑන්ඩ් බෑග් එකක් හොරකම් කරපු හොරෙක්ව අල්ලගෙන එයාගෙන් හෑන්ඩ් බෑග් එක තරන්. ඉතින් ඒ බෑග් එක ජෙසී කියලා වික්ටෝරියා හවුස් එකේ ඉන්න ගෑනු ළමෙක් ගෙලු. මොකද ඒ ජෙසී එයාගේ නංගි වෙච්ච එමි දවස් දෙකකට කලින් පොලිසිය ඒකට පැමිණිල්ලක් දාලා තිබිලා තියෙනවා. ඒත් දැන් ඒ බෑග් එක ඒගොල්ලන්ට දෙන්න විදිහක් නෑලු. මොකද ඒගොල්ලන්ගේ ෆෝනුත් බෑග් එකේ කියලායි මේ ඔෆිසර් කියන්නේ. ඉතින් ඔය වෙලාවේදී ඔය කතාව අහපු ඉන්ස්පෙක්ටර්ට පොඩි අමුත්තක් දැනිලා එයායි පැමිණිල්ල දාපු ඩොකියුමන්ට්ස් ටික බලනවා. එළදී ආ දකින්නවා ජෙසී එයාගේ නංගි ඇවිල්ලා දවස් දෙකකට කලින් තමයි පැමිණිල්ල දාලා තියෙන්නේ. ඒ වගේම තව ෆයිල් එකක තියෙනවා ඒ දවසේම උදේ වික්ටෝරියා හවුස් එකේ හිටපු ජෙසී කියන අක්කයි එයාගේ නංගි වෙච්ච එමි කාර් ඇක්සිඩන්ට් එකකින් මැරුණා කියලා. ඇත්තට මේ දවසේ උදේ 6ට තමයි ඇක්සිඩන්ට් එක වෙලා මේ ජෙසී එයාගේ නංගි මැරලා තියෙන්නේ. ඒත් එක්කම ආයෙත් ඒගොල්ලන්ම ඒ දවසේ උදේ 8:30ට පොලිසිය පැමිණිල්ලක් දාලා තියෙන ඒගොල්ලන්ගේ බෑග් එකක් නැති වුණා කියලා. දැන් මේ ඉන්ස්පෙක්ටරන් මෙතන වෙලා තියෙන දේ හිතා ගන්න තමාරුයි. කොමර ජෙසීගේ එයාගේ නංගිගේ ඩෙඩ් බොඩිස් ටික බාරගෙන තියෙන්නේත් ඒගොල්ලන්ගේම හිතවතෙක් වෙච්ච රාජීව් කියන තරුණයා කියලා මේ ඉන්ස්පෙක්ටර් ඩොකියුමන්ට්ස් වල දකිනවා. ඔලදී ඉන්ස්පෙක්ටර් මේක ඇත්ත නැත්ත බලන්න හම්බුන හෑන්ඩ් බෑග් එක වික්ටෝරියා හවුස් එකේ දැන් ඉන්න පැමිණිල්ල දාපු අයට දෙන්න යනවා. එළදී ඉන්ස්පෙක්ටර් දකින්න තව හෑන්ඩ් බෑග් එකක් එතන තියෙනවා. ඒක ඇවිල්ලා කාර් ඇක්සිඩන්ට් එකේ මැරුණු ජෙසී ගෙලු. ඉතින් ඉන්ස්පෙක්ටර් ඒක තරන් තමයි යන්නේ. කොමර එදා ඉන්ස්පෙක්ටර් ටිකක් කලබල වෙනවා කියලා අපිට නිකන් පෙන්නුවානේ. එහෙම වෙලා තියෙන්නේ මේ දෙන්න නියුන් සහෝදරියෝ කියලා එයා දැක්කම. ඒත් එක මෙතන ඉන්න ජෙසී කියන ගෑනු ළමයට හෑන්ඩ් බෑග් එක දුන්නම එයා කියන්නේ ඒක එයාගේ නෙමෙයි කියලා. ඇත්තට මේ හෑන්ඩ් බෑග් එක ශෘතිගේ. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් පොඩ්ඩක් ඉන්න කියලා තව හෑන්ඩ් බෑග් එකක් ගෙනත් දුන්නානේ. අන්න ඒක දුන්නම එයා කියන එක එයාගේ කියලා. අන්න ඒක ඇවිල්ලා අර මැරිච්ච ජෙසීගේ හෑන්ඩ් බෑග් එක. දැන් ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා ඒ ශෘති කියන ගෑනු ළමයාගේ ඇඟේ ඒ වෙනකොට ඉඳලා තියෙන්නේ ජෙසීගේ ආත්මය කියලා. ඊට ටිකකට පස්සේ ඉන්ස්පෙක්ටර් දකින්න එයාගේ නංගේ ඉන්ස්පෙක්ටර්ගෙන් උදව් ඉල්ලනවා. අන්න ඒ නිසා ඉන්ස්පෙක්ටර් එයාගේ කාඩ් එක ෂේප් එකේ මෙගොල්ලන්ට දීලා යන්නේ. ඒ වගේම එදාරා ඉන්ස්පෙක්ටර් රාජීව්වත් කන්ටැක්ට් කරගන්නවා. එයා ඉතින් කියන්නේ ජෙසී එයාගේ නංගී මැරුණත් ඊට පස්සෙත් ඒ ගෙදරින් ජෙසී කියලා කෙනෙක්ගෙන් එයාට කෝල් එනවා කියලා. එළදී ඉන්ස්පෙක්ටර් කියනවා හරි ආයේ කෝල් එකක් ආවොත් එයාට අනිවාර්යයෙන්ම කියන්න කියලා. කොමර එක දවසක් මේ අමෘතා කියන ශෘතිගේ නංගි ඉන්ස්පෙක්ටර්ගෙන රාජීව්ගෙන උදව් ගන්නවා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ කියන්නේ අමෘතා කියන්නේ දවස් කීපයකට කලින් එකපාරටම එයාගේ අක්කා එයාව මේ වික්ටෝරියා හවුස් එකට ගෙනාවා. ඒත් එක්ක මෙයා අමෘතාට කියන්නේ එමි කියලාලු. අනිත් පැත්තෙන් එයා එයාටම කියන්නේ ජෙසී කියලාලු. ඊට අමතරව කිසිම මානසික ලෙඩක් නැති මේ අමෘතාට එයාගේ අක්කා මානසික ලෙඩක් තියෙනවා වගේ සලකන්නේ කියලා තමයි මේ අමෘතා දැන් මේගොල්ලන්ට කියන්නේ. බැලිනම් ඇත්තටම ජෙසීගේ නංගි වෙච්ච එමීට මානසික ලෙඩක් තිබිලා තියෙනවා. අන්න ඒකයි ජෙසීගේ ආත්මේ වැහිලා ඉන්න ශෘති එයාගේ නංගි වෙච්ච අමෘතාට එමි වගේ සලකන්නේ. කොමරි මේ ශෘතිගේ වෙනස් වීම පටන් අරගෙන තියෙන වික්ටෝරියා හවුස් එකට එන පැය කීපයකට කලින් කියලා ඉන්ස්පෙක්ටර් මේ අමෘතාගේ මාර්ගයෙන් දැරගන්නවා. ඇත්තම අමෘතා කියන්නේ ඒ දවසේදී ඒගොල්ලන් එන පාරේ අයිනේ කාර් ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බා. ඉතින් ඒ දෙන පහු කරත් එක්කම තමයි ශෘතිගේ පැහැදිලි වෙනස් වීමක් එයා දැක්කේ කියලා තමයි මේ අමෘතා ඉන්ස්පෙක්ටර්ට කියන්නේ. දැන් මේ ඉන්ස්පෙක්ටර් කියනවා එයා ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න කලින් මනෝවෛද්‍යවරයෙක්. ඒකයි මේ උණු දේවල් ඉක්මනටම එයාට තේරුම් ගියේ කියලාත් මේ ඉන්ස්පෙක්ටර් කියනවා. දැන් ඉන්ස්පෙක්ටර් කියන්නේ ශෘතිට ජෙසීගේ ආත්මය ඇතුල් වෙලයි තියෙන්නේ. ඒ ජෙසීගේ ආත්මය තාම දන්නේ නැහැ එයා මැරිලා කියලා. ඒත් එක්කම එයා එයාගේ මැරිච්ච එමී කියන නංගි තාම ජීවතුන් අතර ඉන්නවා කියලා හිතනවා. ඒකයි ඒ අමෘතාට එයාගේ නංගි වෙච්ච එමී වගේ සලකන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න අපිට තව කෙනෙක්ගේ උදව් අවශ්‍ය වෙනවා. එතකන් අමෘතාට එමී වගේ ඉන්න වෙනවා කියලා ඉන්ස්පෙක්ටර් කියනවා. කොමර ඊට පස්සේ මේගොල්ලන් මේ කට්ටඩියකින් උදව් ගන්නවා. එයා ඉතින් කියන්නේ ජෙසීගේ ආත්මේ මුලා වෙලා ඉන්නේ. ඒ කියන්නේ එයා දන්නේ නැහැ එයා තව කෙනෙක්ගේ ඇඟට ඇතුල් වෙලා ඉන්න ආත්මයක් කියලා. මුලින්ම ඉතින් අපි එයා ආත්මයක් කියලා එයාටම ඔප්පු කරන්න ඕනේ. ඊළඟ අපිට එයාව ශෘතිගේ ඇඟෙන් යවන්න පුළුවන් කියලයි කට්ටඩිය කියන්නේ. ඒත් වැඩේ කියන්නේ ඇත්තම ජෙසී හොල්මන් අවතාර විශ්වාස කරන්නේ නැති කෙනෙක්ලු. ඉතින් ඒක නිසා ජෙසීගේ ආත්මයට ඇත්තටම මේ ලෝකේ ආත්ම කියලා දේවල් තියෙනවා කියලා තේරුම් කරන්න මෙගොල්ලන්ට ඕන වෙනවා. එතනදී මේ හැමෝම එකතු වෙලා බොරු දේවල් කරලා ජෙසීගේ ආත්මයට ඇත්තටම මේ ලෝකේ හොල්මන් ආත්ම වගේ දේවල් තියෙනවා කියලා ඔප්පු කරනවා. ඒත් එකම අර ඩොක්ටර්ස්ලා දෙන්නෙක්ව රාජීව් ජෙසීට මුණ ගැස්සුවානේ. ඒගොල්ලොන්නුත් ඉතින් මේගොල්ලන් ප්ලෑන් කරලාම ගෙන්නපු කාට්ටියක්. මේගොල්ලන්ට ඕන උනේ එතනිනුත් ජෙසීට අද්භූත ආත්ම වගේ දේවල් තියෙනවා කියලා ඔප්පු කරන්න. ඉතින් ඊට පස්සේ තමයි ජෙසීගේ ආත්මේ ශෘතිගේ ඇඟෙන් මේ කට්ටිය යැව්වේ. දැන් ඉන්ස්පෙක්ටර් ඔය විදිහට මේගොල්ලන්ට කතාව කියලා ඉවර වෙද්දී මේ කට්ටියක හිටපු සමීර කියන මේ ගෙදර අයිතිකාරි දැන් නැහැ.
බැරින මෙච්චර වෙලා මෙගොලන් එක්ක ඉඳලා තියෙන ජෙසීගේ ආත්මේ. ඒ කිව්වේ මේ ඉන්ස්පෙක්ටර්ව තෙගොලන් එක සමීර කියලා කෙනෙක් හිටියා කියලා දැකලා නැහැ. එතනදී ඉන්ස්පෙක්ටර්ට ඇත්තම ජෙසීගේයි එමීගේයි ෆොටෝ එකක් හම්බෙලා ඒක මෙගොලන්ට පෙන්වමයි මෙගොලන් තේරුම් ගන්නෙ ඇත්තම මෙගොලන් එක්ක ඉඳලා තියෙන ජෙසී කියලා. දැන් මේ කතා කිව්වට පස්සෙත් මෙතන ඉන්න ශාලිනී කියන කෙල්ල මෙහෙන් යන්න කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ ජෙසී මැරුණේ රියානතුරකින්. අනිත් එක යා මෙච්චර වෙලා අපිත් එක්ක ඉඳලා අපිට කරදරයක් කරෙත් නැහැ. ඉතින් මේ ගැන තව හොයමු කියලා තමයි එයා කියන්නේ. ඒත් මේ ඉන්ස්පෙක්ටර් කියන්නේ දැන්වත් ඔය පිස්සු නවත්තලා මෙහෙන් යන්න. මොකද මෙහෙට ආපු අයට ආයෙ යන්න වෙන්නේ නැහැ කියන කතාව බොරුවක්ම නෙමෙයි. ඒ වගේම මෙහෙදි නැති වුණ අයගෙන් 80%ක්ම ගෑනු අය. මොකද ජෙසීගේ ආත්මේ තාමත් මුලා වෙලා ඉන්නේ. එයා හිතන්නේ මෙහෙට එන හැම ගෑනු ළමෙක්ම එයාගේ නංගි එමි කියලා. ඒක නිසා දැම්ම මෙහෙන් යමු කියලා ඉන්ස්පෙක්ටර් කියද්දී මේ හතර වටෙන් බඩු එහෙට මෙහෙට විසිවෙන්න ගන්නවා. ඒ නිසා මේ හැමෝම ගොඩක් බය වෙච්ච පාර මේ හැමෝම එළියට දුවගෙන එනවා. ඒත් මේ ගෑනු ළමයි දෙන්නට එන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේ කොල්ල දෙන්න ඒගොල්ලන්ව බේරගන්න ආයෙත් යන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී මේ වැඩේ දරුණුයි කියලා දැන දැන මේ ඉන්ස්පෙක්ටර් ඒගොල්ලන්ට උදව් කරන්න යනවා. හැබැයි අවසානට මේ අතුරුට ගිය මේ කාටවත් ආයෙ එළියට එන්න වෙන්නේ නැහැ. මොකද මේ ජෙසීගේ මුලාවේ ජාත් මේ පිරිමියායට පැන ගන්න චාන්ස් එකක් දුන්නා. ඒත් ඒගොල්ලන් එක පාවිච්චි කරන්නේ නැතුව ආයෙ අතුරුුනේ නිසා ඒගොල්ලන්වත් ජෙසී ඉවරයක් කරලා දානවා. මං හිතන්නේ එහෙට ආපු කවුරුණත් ආයෙ එළියට යන්න හදද්දි තමයි ජෙසීගේ ආත්මේ ගොලංගව මරන්න හදන්නේ. විශේෂයෙන්ම යාගේ ඩංගි කියලා හිතන් ඉන්න ගෑන් ළමයා යාගෙන් ඉවත් වෙලා යන්න උත්සාහ කරද්දි තමයි ජෙසී ඒගොල්ලන්වත් මරන්නේ. කතාවත් ඔන්න ඔතනින් අවසන් වෙලා යනවා. ඉතින් අත කතාව ගැන ඔයාගේ අදහස මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. චැනල් එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්නත් කියනවා. එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝකින් සෙට් වෙනකම් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම සුබ දවසක්.